ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy double sachet 10 රුපියල් 10ක් පමණයි. බලන්කොට මැද්දේකන්ද ධර්මනන්දාරාම විහාරස්ථානයේදී කෙරෙනු අභිනව චෛත්‍යරාජනන් වහන්සේ සසුනට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ පසුරුවේ පැවැත්ුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන්. සජිත් ප්‍රේමදාස මහතා දියත් කරන සසුනට අරුණ ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත මෙම චෛත්‍ය ඉදිරි කෙරුණා. මේ වන විට අප රටේ විහාරස්ථාන රැසක් විවිධ හේතුන් නිසා වැසී යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. වයම පළාතේ පමණක් පහුගිය කාලයේ පුරාවටම විහාරස්ථාන 400කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් තිබෙන ආකාරය පුවත්පත්වල වාර්තා වෙලා තිබෙනවා. අපි තරයේ විශ්වාස කරනවා සම්බුද්ධ ශාසනය සුරකින්නට ආරක්ෂා කරන්නට වාචික බෞද්ධකමට වැඩිය ප්‍රායෝගික බෞද්ධකම වඩාත් වටිනවා. අපේ රටේ මේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය අපි රැකගන්නට ඕන, දිරිගන්වන්නට ඕන, ශක්තිය ලබා දෙන්නට ඕන. ඒ වගේම පන්සල් පද්ධතිය තුල තිබෙන අඩුපාඩුකම් වල ඌනතාවයන් වලට විසඳුම් ලබා දෙන්නට බොහෝ විහාරස්ථාන සංඝාවාස බලන් වෙලා අපි නියෝජනය කරන සමගි ජනබලවේගය තරයේ විශ්වාස කරනවා රටේ සමස්ත විහාරස්ථාන පද්ධතිය විධිමත්ව ශක්තිමත්ව සංවර්ධනය කරන පුළුල් ජාතික වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි කියන ඒ අදහස අපි ඒ අනුගමනය කරමින් සිටිනවා. සමහරෙක් හිතනවා වැඩක් කරන්නට පුළුවන් බලයක් ලැබුණොත් පමණයි කියලා. නමුත් අපි ඔප්පු කරලා පෙන්නනවා වැඩක් කරන්නට බලයක් අත්‍යවශ්‍යම නැහැ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.